අනුබෝවන් අගේ පුතාල සුවල සියලු දෙනාටම ඔන්න අදත් ටීච ආවා ලස්සන පාඩමක් අරගෙන පුතාලට පහුගිය දවස් ටිකේම අපි පාඩම් ගොඩක් කළානේ පුතාලට මතක ඇති නේද පුතේ ඕ දැන් පුතාලට පේනවද මගේ ඔළුවේ තියෙන්නේ මොකද්ද මේ ඔතුන්න නේද දැන් අපි ඉගෙන ගත්තේ කවුරු ගැනද අපේ අතීතේ හිටපු ඉතිහාසයේ හිටපු රජවරු ගැනත් අපි ඉගෙන ගත්තා නේද පුතේ රජතුමා ගැන අපි ඉගෙන ගත්තා ඔව් පුතාලට මතකයි නේද මේ බලන්නකො ටීචර්ගේ පිටිපස්සේ රජතුමා කෙනෙක් තමයි මේ ඉන්නේ නේද පුතේ ඒතකොට රජතුමාගේ ඔළුවේ ඔටුන්නකුත් තියෙනවා අතේ වළලු දාලා තියෙනවා ලස්සනට පුතාලට පේනවා ඇති නේද පුතේ මේ බලන්නකො ආ රජතුමාගේ කඩුවකුත් තියෙනවා ඔව් අපි කලින් පාඩමේ පුතේ කොස්කොළ වලින් ඔටුන්නක් හැදුවා නේද රජතුමා වගේ ලස්සනට දාගන්න ඔව් අද ටීචර් ඒ වගේ ලස්සන වැඩක් තමයි කරන්න යන්නේ පුතාලා කැමති ඇති කියලා මං හිතනවා පුතාලට පේනවද ටීචර් මේ ලස්සන වළල්ලක් දාගෙන ඉන්න මාත්තේ ඔව් ටීචර් හදන්නේ ඒ වගේ ලස්සන වළල්ලක් පුතේ පුතාලා කැමති නේද එහෙනම් අම්මලත් එක්ක එකතු වෙලා මේ බඩු ටික පුතාලා හොයාගෙන එනවද එහෙනම් බලාගෙන ඉන්න පුතාලා මේ බඩු ටික හොයාගෙන එනකම් අපිට ඕනේ චූටි කාඩ්බෝඩ් පටි කෑල්ලක් පුතාගේ අතේ ප්‍රමාණිත හරිද පුතේ පුතාගේ අතේ ප්‍රමාණිත හරියන කාඩ්බෝඩ් පටි කෑල්ලක් ඒ වගේම අම්මට තාත්තට කියලා තමයි මේ ටික නම් කපා ගන්න වෙන්නේ ටීචරන් කපාගෙන ඇවිල්ලා තියෙන්නේ අද මේ වගේ චූටි ත්‍රිකෝණ තුනක් තියෙනවා ඒ වගේම ලස්සන මලකුත් තියෙනවා ටීචර් කපාගෙන උතාලට මම මේ මල කපා ගන්න විදිහ අද පෙන්නන්න උතාලට පාට වානිෂ් කොළ ටිකකුත් ඕන වෙනවා පාට දෙකකින් ගන්න පුතාලා කැමති පාටක් ගන්න ටීචර්ගේ අතේ තියෙන නිල් පාට වානිෂ් කොළේකුයි කළු පාටින් ත්‍රිකෝණ විදියට කපාගත්තු වානිෂ් කොළයක් තමයි මේ තියෙන්නේ කළු පාට පොඩි ත්‍රිකෝණයක් පුතාලට පේනවා ඇති වගේම අපිට ගම් ටිකකුත් ඕනේ ඉන්න පුතේ අපිට තව කතුරත් ඕනේ පුතාලගේ චූටි කතුර ඒකත් අරගෙන ඉන්න එහෙනම් ටීච බලාගෙන ඉන්නවා පුතාල බඩු ටික අරගෙන එනකම් හරි පුතේ හරි මං හිතනවා දැන් පුතාලා බඩු ටික ගේන්න ඇති කියලා හරිද දැන් පුතාලට පේනවනේ චූටි කාඩ්බෝඩ් පටි කෑල්ලක් තමයි ඕනේ පුතාලට පුළුවන් මේවා අහක දාන ඔය පිටි පෙට්ටි වලින් උනත් කපා ගන්න පුතාට පුළුවන් හොඳට පුතේ ඔයාලට පේනවද මේකේ හැඩේ මේ පේනවනේ දිග කොටුවක් තියෙන්නේ මොකද්ද අපි මේකේ හැඩේ දිග කොටුවක් පුතේ මේක දිග කොටුවක් හරිද අම්මල තාත්තල කපලා දෙන්න ඇති කියලා මම හිතනවා අපේ චූටි පුතාලට හොඳද හරිද පුතේ හරි දැන් ගන්න බලන්න පුතාලද මේ දිග කොටුවට කපාගත්තු පටි කෑල්ල කාඩ්බෝඩ් පටි කෑල්ල ඊට පස්සේ අම්මලට පුළුවන් නේ අපිට බබාලට චූටි ත්‍රිකෝණ තුනක් හරි පුතාලා කැමති හැඩතලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් පුතේ රවුමක් කොටුවක් නේද මේ තියෙන පුතේ කොටු මේ තියෙන කොටුව මේ පුතාලට පේන ඇති මෙන්න මේක තමයි කොටුව කියන්නේ අපි පැති හතරම එක වගේ සමාන කොටුවක් අනේ ඒ වගේ එකක් පුතාලට ගන්නත් පුළුවන් හරි මේ කොටුව ගෙනාවේ
ඔයාලට මල කපන හැටි කියලා දෙන්න තමයි පුතේ ටීච මේ කොටුව අරගෙන ආවේ. අපිට ඕනේ සමාන කොටුවක්. පුතාලට තේරෙනවද මේ කොටුව දැන් මෙහෙම අපි ත්‍රිකෝණයක් විදිහට නවා ගන්නවා. ඉන්න බලන්න. ටීච ඒ කොටුව ත්‍රිකෝණයක් විදිහට නවා ගත්තා. පුතාලට පේනවද ඇති නේද? මේ බලන්න. හරි. ඒක තව සැරයක් අපි ත්‍රිකෝණයක් විදිහට නවා ගත්තා. මේ බලන්න. බලන්න පේන විදිහට මෙන්න මෙහෙම. හරි. නවා ගත්තද? ඒක පුතේ තව සැරයක් නවන්න ත්‍රිකෝණයක් විදිහට. මෙන්න මේ විදිහට. ඒ සැරයක් අපි ත්‍රිකෝණයක් විදිහට නවා ගන්නවා. අන්න මෙන්න මේ විදිහට මේ ඒකත් අපි ත්‍රිකෝණයක් විදිහට නවා ගත්තා. හරිද? පුතාලට පේනව නේද? හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපි ඒක උඩින් රවුමක් විදිහට තමයි කපා ගන්න. මෙන්න මේ තියෙන ඒ නවාගත්තු ත්‍රිකෝණය කියලා අපි ලස්සනට මල් පෙට්ටක් විදිහට රවුම් හැඩයට කපා ගන්න යන්නේ. ඔන්න බලන්න. කලර් පේනවද? දැන් මං අපි ඒ කොටුව ත්‍රිකෝණ විදිහට තුන් පාරක් නවාගෙන මෙන්න මේ විදිහට උඩින් ලස්සනට රවුමක් හැටියට කැපුවා. හරි. මගේ පුතාලට අම්මලා උදව් කරයි. හරිද පුතේ? දැන් ඒක දිගහැරලා බලන්න ලස්සන මලක් ඇවිල්ලා ඇති පුතේ පුතාලට. පේනවද? ලස්සන මලක් ඇවිල්ලා නේද? ඔව්. දැන් ටීචර් ළඟ තියෙන ඒ වගේ මල් තුනක්. සල්ද පේනවද? ටීචර් ළඟ තියෙනවා ඒ වගේ මල් ජාති තුනක්. මේ බලන්න. එකයි දෙකයි තුනයි. මේ මල් ජාති තුනක් තියෙනවා. ඒ වගේ මල් තුනක් ටීචර් කපා ගත්ත පුතාලට පේනවා ඇති. ටීචර් ළඟ ත්‍රිකෝණ තුනක් තියෙනවා. මල් තුනක් තියෙනවා. මේ බලන්න පුතේ ත්‍රිකෝණ තුනක් තියෙනවා. තුනක් තියෙනවා. දැන් අපි කරන්නේ පුතාලගේ කාඩ්බෝඩ් කෑල්ල පුතාලට පුළුවන් ලස්සන පාටකින් අලව ගන්න පුතේ. ලස්සන පාටකින් අලව ගන්න පුතාලට පුළුවන්. මේ විදිහටම මේ කාඩ්බෝඩ් එක කොටුවේ හැඩයට කොළයක් කපලා ලස්සනට ඒක උඩින් අලව ගන්න පුළුවන්. ටීචර් මේ වෙලාවේ අලවන්නේ නැහැ. ටීචර් මේකට උඩින් තමයි ලස්සනට අපි කපාගත්තු මල් අලවන්නේ. ඉස්සෙල්ලාම ටීචර් මල්ලේ ගම් ටිකක් අරගෙන පුතාලා දැන් කපාගත්ත නම් මල් කපල ඉවර නම් දැන් අපි අලවමු. ඉස්සෙල්ලාම අපි මල අලවමු. දැන් අපි ගම් ටිකක් ගෑවා. බලන්න පුතේ අපි ලස්සනට බලන්න ඉස්සෙල්ලා මලවන්නේ මල. ඉති ඉස්සෙල්ලාම මල තමයි අලවන්නේ. හරි. මේ බලන්න පුතාලට පේනවද කියලා? ඉති ඉස්සෙල්ලාම එළවෙ මල. හරි. ඊළඟට පීට පොඩි ත්‍රිකෝණයක් කලවනවා. පුතාලා මං කිව්වා පුතාලා කැමති හැඩතලයක් ගන්න පුළුවන් කියලා. හරිද පුතේ? ඒක හැඩතල ජාති හතරක් තියෙනවානේ. රවුම තියෙනවා, ත්‍රිකෝණය තියෙනවා, කොටුව තියෙනවා, කොටුව තියෙනවා. ඉතින් ටීචර් අරගත්තේ ත්‍රිකෝණයක්. ටීචර් මොකක්ද අරගත්තේ? ටීචර් අරගත්තේ ත්‍රිකෝණයක්. කොටුද පුතේ? ටීචර් දැන් මේ ත්‍රිකෝණේ ගම් ගාලා අලව ගන්න.
වෙනවද පුතේ? එන්න මෙහෙම. දැන් ආයි අපි මලක් කලව ගන්නවා. අපි මලක් තමයි අලව ගන්නෙ. අයි අපි අලවන්නේ මලක්. මලක් ත්‍රිකෝණයක්. මලක් ත්‍රිකෝණයක් එහෙම තමයි අපි අලවන්නේ. දැන් පේනවද පුතාලට? බලන්න හොඳට පේනවද කියලා. ආපහු අපි ත්‍රිකෝණයක් අලව ගමු. හරිද පුතේ? මං හිතනවා පුතාලා තලවනු ඇති කියලා. දැන් ඔන්න බලන්න, ආපහු මම ත්‍රිකෝණයක් කැලෙව්වා. මල ත්‍රිකෝණය, මල ත්‍රිකෝණය, ආපහු අපි අලවන්නේ මල. දැන් පේනවද පුතේ ඔයාලට? ඔන්න දැන් තීට වැඩේ කරලා ඉවරයි. හරිද? දැන් ටීච ඉවර වෙන්න ළඟයි. ටීච ඉවර වෙන්න ළඟයි. දැන් බලන්න, දැන් බලන්න, ටීච ඉවරයි. එයාලට පේනවද දැන් ඉවරයි ටීච? මෙන්න අපි ලස්සනට වලල්ල හදාගත්තා නේද? ඕ, අපි ලස්සනට වලල්ල හදාගත්තා නේද? හරි පුතේ. ඉන්නකොට ඉත තව ටිකක් ලස්සන කරන්නම් මේ වලල්ල. දැන් අපිට පුළුවන් පැටික්නම් එකක් අරගෙන මලේ පැත්තේ ලස්සනට බෝලයක් අදින්න. අපිට මලත් ලස්සන කරගන්න පුළුවන්. පුතාලට පේනවද බලන්නකෝ? අර ටීච ඇදලා පෙන්නන්නම් පුතාලට. මෙන්න බලන්න, දැන් ලස්සනට වලල්ල ලස්සනට වලල්ල. දැන් පුතාලට තියෙන්නේ වලල්ල මෙහෙම අල්ලලා ලස්සනට. කටුවකින් සම්බන්ධ කරන්න. නැත්තම් පුතාලට පුළුවන් ලස්සන පටි දෙකක් දාන්න පුතේ. පුතාලට පුළුවන් ලස්සනට පටි දෙකක් දාලා ලස්සනට මේ වගේ වලල්ලක් හදා ගන්න. දැන් පුතාලට පේනවද? දැන් පුතාලට පේනව ඇති නේද? ලස්සන වලල්ලක් අපි හැදුවා මේ. පුතාලට පේනවද? අපි ලස්සන වලල්ලක් තමයි මේ හැදුවේ. පුතාලට පේනවද? දැන් පුතාලගේ අතට මෙහෙම ගන්න පුළුවන් මේක. මේ ලස්සනයි. මේ බලන්න ටීචර්, වලලු දෙකක්ම ටීචර්ගේ අතේ තියෙනවා. පේනව නේද පුතාලට? පුතාලට පේනවද? දැන් අපිට ලස්සනට වලල්ල දාගන්න පුළුවන් අතේ. පුතාලත් මේ වගේ තව වලල්ලක් ගෙදරදී හදන්න ඕනේ. හදලා පුතාගේ යාළුවට තෑගි කරන්න ඕනේ. හරිද පුතේ? පුතාගේ මේ වලල්ල පුතාගේ යාළුවට තෑගි කරන්න ඕනේ. ඕ, පුතාගේ යාළුවත් එක්ක එකහු වෙලා මේ වලල්ල හදන්න ආපහු උතරයක්. ටීචර් හැදුවා වගේ කියන්න යාළුවටත්. ඒ ටීචර් ලස්සන වලල්ලක් හදන හැටි අපිට පෙන්නුවා කියලා. කියලා යාළුවටත් කියලා දෙන්න මේ වගේ ලස්සන වලල්ලක් හදන්න. හදන දෙන්නම අතේ දාගන්න. දැන් පුතා හදපු වලල්ල යාළුවට තෑගි කරන්න අද. හරිද පුතේ? ආයි යාළුවන් එක්ක එකහු වෙලා ලස්සන වලල්ලක් හදන්න. හරිද පුතේ? අද පුතා හදපු නිර්මාණේ
ගෙදර අයටත් පෙන්නන්න, යාළුවට තෑගි කරන්න, යාළුවෝ එක්ක එකතු වෙලා හදන්න, ඒ වගේම තව තව ලස්සන නිර්මාණ කරන්න, මේ වගේම කරලා ටීචරත් බලන්න එවන්න. හරිද පුතේ? අපේ සාහි ඔන්ලයින් ස්කූල් එක තියෙනවා, එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒකේ වට්ස්ඇප් එකට අප්ලෝඩ් කරන්න පුළුවන් මගේ පුතාලට. හරිද පුතේ? එහෙනම් ටීචර් අදට පාඩම ඉවරයි. ටීචර් ඊළඟ දවසේ ලස්සන පාඩමක් අරන් එනකන් මගේ පුතාලා මේ කරන දේවල් කරලා, අම්මලා කියන දේවල් අහලා සතුටින් සනීපෙන් ඉන්නෝනේ. දැන් ඉස්සරහට එන්නේ අලුත් අවුරුද්දක් ලබනවා නේද පුතේ? නර්තනුත් වෙනවා පුතාලට. ඔව්, ඒවා ඔක්කොම සමරන්න පරිස්සමට ආරක්ෂා වෙලා ඉන්න. පුතාලා අම්මලා තාත්තලා කියන දේවල් අහලා එහෙනම් ටීචර්ට ගිහිල්ලා එන්නම්. ආයුබෝවන් මගේ පැටවුන්ට. ආයුබෝවන්. මම අමිතා ගයානි රාමනායක, දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනයේ මුල්ලමාමිය රැකවරණය හා සංවර්ධන ඩිප්ලෝමාව හදාරනවා. අද මගේ පාඩම සංවර්ධන අංශයේ උනේ සමාජීය හා චිත්ත වේග, අනුවංශීය සමාජීය විශේෂී අංශය සමවය ස්ත්‍රීන් සමග සම්බන්ධතා, වාරයේ තුන්වන වාරය තේමාව රටේ ඉතිහාසය, අනු තේමාව රජතුමා, නිපුණතාවය ක්‍රියාකාරකම් විදිහට මම අද වලල්ලක් සාදමු කියලා තමයි මගේ නිපුණතාවය විදිහට ගත්තේ. වයස් කාණ්ඩය අවුරුදු 45, කාලය විනාඩි 20යි. මං දැනුම විදිහට රජතුමා පැන්තගෙන සිටින දේවල් නම් කරයි. ආකල්ප වලල්ලක් සෑදීමට සහභාගී වෙයි. කුසලතා වලල්ල අලංකාරවත් ලෙස නිර්මාණය කරයි. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමේ ඍජුඵලදායි අත්දැකීම් ඉගෙනුම් ආධාරක විදිහට මම පොතුන පාවිච්චි කළා. ඒ වගේම මම හදාගත්ත වලල්ලක් පාවිච්චි කළා. දරුවන් එකතු වෙලා වලල්ලක් හැදුවා. ඉතින් මම ප්‍රවේශ වුණේ ආයුබෝවන් කියලා වලල්ල පෙන්වලා තමයි මම පාඩමට ප්‍රවේශ වුණේ. ඒ වගේම වලල්ල පෙන්වලා මම දරුවන්ගේ ගැහුවා මේ වගේ එකක් හදන්න කැමතිද කියලා. ඊට පස්සේ මම දරුවන්ට අවශ්‍ය බඩු පෙන්වලා ඒ බඩු සපය ගන්න මම කාලය දරුවන්ට ලබා දුන්නා. ඊට පස්සේ දරුවන් සමග මම එකතු වෙලා වලල්ල හැදුවා. මම දරුවන්ට කිව්වා ඒ හදපු වලල්ල තරුවක් තමන්ගේ යාළුවට තෑගි කරන්න, යාළුවත් එක්ක එකතු වෙලා මේ වගේ දේවල් හදන්න කියලා. ඉතින් ප්‍රතිපෝෂණය විදිහට මම නිවසේදී යාළුවත් සමග එකතු වී අද හදපු වලල්ල තෑගීමට උපදෙස් දුන්නා. යාළුවට වලල්ල තෑගි කරන්න කියලා මම කිව්වා. අම්මට තාත්තට පෙන්නන්න කිව්වා. ඒ වගේම ඉදිරි පෝෂණය විදිහට මේ වගේ තවත් නිර්මාණ කරන්න මම දරුවන්ට උපදෙස් දුන්නා. අද ඒ විදිහට තමයි මගේ පාඩම ගලාගෙන ගියේ. ආයුබෝවන්.